දැන් ඔය ෆිල්ම් එක කරන කාලේ රොෂාන් මගෙන් අහලනේ ඒ මචං ඔබ වෙන්ද මචං අපි ෂූටින් කරනකොට හෙර ජොලිය නිකන් ආතල් එකේ ඉන්නනේ මචං මොකද්ද මචං උඹට වෙලා තියෙන්නේ මොකක් කරේ උඹට අසනීප වෙන්නේ හිතට අරගෙන ඒ කියන්නේ හිතට අරන්නේ ඒ කියන්නේ අදි පීඩනේ දැන් පෙරේදාත් මියුසික් වීඩියෝ එකක් කරා ඒකත් දෙක අමාරු විතර කරලා රෑ ගියා ඔය ඒ අමාරුවක් තියෙනා මේ ආහ ඒ අමාරුවයි ඊට පස්සේ දැන් ඔයාට තේරෙනවා නේද අනිත් අධ්‍යක්ෂකවරු කොච්චර අපහසුවෙන්ද ඔයත් එක්ක වැඩ කළේ හැබැයි මම පාඩමකුත් ඉගෙන ගත්තා ඒ කාලේ සෝහන් අයියේ අපි දැන් සාමාන්‍ය ෂූටින් ගියාම ඩිරෙක්ටර් ගාවට උදේම ගිහලා ඉතින් ඉන්න ගමන් පොඩි පච ටිකක් කලහල මොනාරි කයි වාරුවක් ගගා ඉන්න නිකන් වැඩ හිත දිනා ගන්න ඉතින් මම හිතන දැන් වැඩේ පොරට එහෙම ආව සෙට් කියලා දැන් මම ඩිරෙක්ට් කරන්න ගත්තාම ඔය වගේම අනිත් අය මාත් එක්ක පච කියවන්න ගන්නවා මට පට්ට ඇණයක් වෙනවා ඒක වාතයක් මල කරදරනේ නේ වැඩේ කරගන්න දැන් මූ කියවන මුගි ජෝක් දාන මල වාතේ මං ඊට පස්සේ මට කල්පනා කරා මෙච්චර කාලයක් මං කරේ තෝමනේ මං ඒ පාඩම ඉගෙන ගත්තා දැන් මම මේ ළඟදී සඳුන් රාජකරුණගේ ෂූටින් එකේ ගියා හලෝ අයියේ ගුඩ් මෝර්නින් කිව්වා එච්චරයි කුසියර පැත්තට ගියා පැත්තරලා හිටියා ආයි ආවා ෂූටින් කරා ගියා මම සඳුන් කිව්වා මේ අයියේ මම තේරුම් ගත්තා ඩිරෙක්ටර් ගාඩල පච ගානක ඩිරෙක්ටරට පට්ට වඩියක් කියලා අනේ අම්මේ ඩිරෙක්ටර්ස්ලා වදිනවා ඇති ඔබ දැන් හරි මේක ඉගෙන ගත්ත එක මචං ලොකු දෙයක් කියලා කියනවා මේ පාඩම ඉගෙන ගත්තා